සුබ දවසක් විමැක් ස්පෝර්ට්ස් වලට ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ අපි ඔබත් සමග බෙදා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවන ඉතාමත් මතභේදාත්මක සිදුවීමක්. ඉතින් මේ සිදුවීම සිද්ධවන්නේ 2001 වර්ෂයේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවන ටෙස්ට් තරගයේ තමයි මේ සිදුවීම සිද්ධවන්නේ. මෙහිදී එන ප්‍රධානම චරිත දෙක තමයි සුපිරි ක්‍රිකට් සචින් තෙන්දුල්කා සහ තරඟ තීරක මයික් ඩෙනස්. ඉතින් මේ තරගයේ අතරතුර සිදුවන එක දෙයක් තමයි සචින් තෙන්දුල්කා පැහැදිලි වශයෙන්ම පන්දුව පළුදු කරන බවට රූපරාම වලින් පෙනියනවා. ඉතින් මේවා විකාශය වීමත් සමගම මුළු ලෝකෙම දකිනවා සචින් තෙන්දුල්කා මේ ආකාරයට පන්දු පළුදු කරනවා. ඉතින් තරඟ තීරක ලෙස කටයුතු කරපු මයික් ඩෙනස් මේ සම්බන්ධව තීරණයක් ගෙන ඔහු මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවා ප්‍රකාශ කරන්නේ සචින් තෙන්දුල්කාට එක් තරඟ තහනමක් හිමි වෙන බවයි. ඉතින් මේ පැවැත්වුව මාධ්‍ය සාකච්ඡාවේ සිදුවන විශේෂ දෙයක් තමයි මයික් ඩෙනස් සියලුම ජනමාධ්‍යවේදීන් කියා සිටිනා සචින් තෙන්දුල්කාට එක් තරඟ තහනමක් හිමුණා කියලා. හැබැයි එහිදී ඔහු කියනවා ICC නීති රීති වලට අනුව ඔහුට මාධ්‍යයට ඒ පිළිබඳ විස්තර ලබා දීමට, එව නැත්තම් ඒක සිදුුණේ ඇයි කියලා මාධ්‍යයට විස්තර ලබා දීමට හැකියාවක් නැති බව. ඉතින් මෙතෙන්දි වෙන සුවිශේෂී දෙයක් තමයි දැනට ඉන්දියාවේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන රවි ශාස්ත්‍රී. ඔහු වැවකට සේවය කරේ මාධ්‍යවේදියෙක් විදියට. ඉතින් ඔහු එම මාධ්‍ය සාකච්ඡාවේ සියලු මාධ්‍යවේදීන් ඉස්සරහා මයික් ඩෙනිස්ට බැන වැදුනා. ඔහු එතෙන්ද කියා සිටි දෙයක් තමයි My question is, if Mike Dennis is not answering any question, what is he doing here? We know what he looks like. ඉතින් ඔහු කිව්වේ මෙතෙන්දී මයික් ඩෙනිස් කතා කරන්නේ නැත්තම් කියන්නේ නැත්තම් මොකටද මේ මාධ්‍ය සාකච්ඡාව තියන්නේ කියන එක. ඉතින් ඒත් එක්කම සිදුවෙච්ච තව දෙයක් තමයි තවත් සචින් තෙන්දුල්කර් වුණාම තවත් ක්‍රීඩකයින් 5 දෙනෙක්ට මෙවැනි ආකාරයේ තහනම් සිදුවුණ එක. ඉතින් ඒ ක්‍රීඩකින් අතර කැපි පෙනෙනවා සෞරව් ගංගුලි. ඔහු තමයි විකට නායකයා ලෙස කටයුතු කරේ. සෞරව් ගංගුලිට තරඟ තහනමක් හිමි වෙන්නේ ඔහුට සිය කණ්ඩායම හරි හැටි පාලනය කර ගැනීමට නොහැකි වූ අය කියා. ඒ වගේම විරේන්ද්‍ර ෂෙවාග්, හර්බජාන් සින්, ශිවසුන්දර් දාස්, දීප් දාස් ගුප්තා යන ක්‍රීඩකයින්ටත් මෙවැනි තහනම් හිමි වෙනවා. ඒකට හේතුව ඔවුන් අනවශ්‍ය ලෙස දැවීයාම් සඳහා ඉල්ලීම් කිරීම කියලා තමා සඳහන් වුණේ. ඉතින් මේ මුළු ක්‍රිකට් ලෝකයේම කලඹපු සිදුවීමක් බවට පත් වුණා. ඉතින් අපි හැමෝම දන්නවා ඉන්දියාවේ මේ වගේ සිදුවීමකට කොහොමද ඔවුන් රියැක්ට් කරන්නේ කියලා. ඉතින් ඉන්දියාව සිදුවෙච්ච දේ තමයි මේ සමගම මුළු ඉන්දියාව පුරා උද්ඝෝෂණ වැනි දේ සංවිධානය වුණා. ඉතින් ඉන්දියානු රජයටත් මේකට සම්බන්ධ වෙන්න සිද්ධ වුණා. ඉතින් අවසානයේදී තීරණය තමයි ඉන්දියානු කණ්ඩායම ඔහුන් පැහැදිලිව කියා සිටියා තරඟ තීරක මයික් ඩෙනස් ඊළඟ තරඟයට, එනම් 3 වන ටෙස්ට් තරඟයට මයික් ඩෙනස් ඉවත් නොකළහොත් තරඟ තීරක ලෙස ඔවුන් එම තරඟය වර්ජනය කරන බවයි. ඉතින් මේ අවස්ථාවේදී ICC කියා සිටියේ ඔවුන්ට එලෙස කිරීමට අයිතියක් නැති බවත්, ඔවුන්ට මයික් ඩෙනස් තරඟ තීරක වශයෙන් ඉවත් කර නොහැකි බවත්. ඉතින් මෙතෙන්දී වුණ හරිම රසවත් සිදුවීම තමයි දකුණු අප්‍රිකාව. මේ අවස්ථාවේදී දකුණු අප්‍රිකාව ඇත්තරම ගත්තේ ඉන්දියාවේ පැත්ත. මොකද දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු යනකොට පන්දු පළුදු කරත් ඒ පිළිබඳ පැහැදිලිවම රූපරාම් පෙනුණත් දකුණු අප්‍රිකාව මෙතෙන්දී ලබාගත්තේ ඉන්දියාවේ පැත්ත. ඒකට හේතුව තමයි ඉන්දියාව කියන්නේ මූල්‍යමය වශයෙන් ගත්තොත් ඉතාමත් ප්‍රබල රටක්. ඔවුන්ගේ තරඟ බැලීමට විශාල වශයෙන් ප්‍රේක්ෂකව පැමිණුණා. ඉතින් එක් ටෙස්ට් තරඟයක් අවලංගු වුණොත් ඒක දකුණු අප්‍රිකාවට මූල්‍යමය වශයෙන් විශාල පාඩුවක්. ඉතින් ඒ නිසා දකුණු අප්‍රිකාව තීරණය කරා අනිවාර්යෙන් ක්‍රීඩා කරන්න. ඉතින් මෙහිදී අවසාන වශයෙන් සිද්ධ වුණ දේ තමයි ICC පැහැදිලි කරා මයික් ඩෙනස් තරඟ තීරක වශයෙන් ඉවත් කළ නොහැකි බව. කෙසේ වෙතත් 3 වෙනි තරඟයට දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව ක්‍රීඩා කරා. හැබැයි මයික් ඩෙනස් තරඟ තීරක වශයෙන් කටයුතු කිරීමට අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඒ හේතුව නිසා මේ 3 වෙනි තරඟයේ පැවැත්ුණේ අන්ඔෆිෂියල් ටෙස්ට්, එහෙම නැත්නම් නිල නමන ටෙස්ට් තරඟයක් වශයෙන්. ඉතින් මේ ටෙස්ට් තරඟයෙන්ුත් ඉන්දියාවට අන්ත පරාජයක් ලැබෙනවා. තරඟයේ මයික් ඩෙනස් වුණාට තරඟ තීරක ලෙස කටයුතු කරේ ඩෙනිස් ලින්සේ කියන මහත්මයා. කෙසේ වෙතත් එම තරඟයේ පසු ඉන්දියාවේ සචින් තෙන්දුල්කර් සහ සෞරව් ගංගුලිට තිබුණු දඩුවම් ඉවත් වුණා. අනිත් ක්‍රීඩකයන්ටත් එලෙසම වුණා. හැබැයි විරේන්ද්ර ෂෙවාග් තිබුණු දඩුවම් පමණක් එලෙසම තිබුණා. ඉතින් ලෝක ක්‍රීඩා ඉතිහාසය දිහා බැලුවොත් දකින්න ලැබෙන එක්තරා
ඉතාමත් මතභේදයට තුඩු දුන් අවස්ථාවක්. ඉතින් අපි හිතුවා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔයාලා මොකද හිතන්නේ මේ වීඩියෝ එක ගැන? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න.